මගේ බබාගේ වයස දැනට අවුරුදු 3යි මාස 3යි. බබාව ඔසිල්මෝ එකට ගෙනාලා දැන් මාස 4ක් විතර වෙනවා. බබාට වයස දෙකත් දෙකමාර විතර වෙද්දී අපිට තේරුණා බබා කතා කරේ නැහැ. තව බිහේවියර් ඉෂුස් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි හොයන්න ගත්තා ඇයි මේ කියලා. ඊට පස්සේ අපිට ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරද්දී දැනගන්න හම්බුණා මෙහෙම ඔටිසම් කියන තත්ත්වයක් ගැන. ඊට පස්සේ අපි වැඩිදුරට යද්දී අපිට එතන තියෙන වීඩියෝස් එක්කයි බබාගේ දේවල් ටැලිකට බලද්දී තේරුණා මෙයාට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි හෙව්වා කොහෙද මේකට ට්‍රීට්මන්ට්ස් තියෙන්නේ කියලා. ඒ හොයාගෙන තමයි ඔසිල්මෝ එක හම්බුනේ. ඊට පස්සේ අපි මෙතෙන්ට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් ගත්තා. මාස 4කට පස්සේ තමයි අපොයින්ට්මන්ට් එක හම්බුනේ. ගොඩක් ට්‍රයි කරලා ડોක්ටර් මැඩම්ටයි බොහොම ස්තුතියි අපොයින්ට්මන්ට් එක ලබා දුන්නට. ඇත්තටම ඉතින් ඒක අවස්ථාවක් කරගෙන අපි මෙතෙන්ට ආවා. ඇවිල්ලා ඇසස්මන්ට් එකෙන් පස්සේ කිව්වා බබාට එහෙම තත්ත්වයක් ඔටිසම් තත්ත්වයක් තියෙනවා කියලා. ඊට පස්සේ බබාව ට්‍රීට්මන්ට්ස් වලට ගෙනාවා මාස හරියටම 4ක් විතර. දැන් බබා ගොඩක් හොඳ තත්ත්වෙන් ඉන්නවා. බබාගේ බිහේවියර් පැත්ත කතා කරනවා නම් එයා ගොඩක් ෂයි. කෙනෙක් දැක්කහම ඇස් වහගන්නවා, එහෙම කතා කරන්නේ නැහැ, බලන්නේ නැහැ. ගොඩක් සෙටල් වෙන්න යාට වෙලාවක් යනවා. ඊට අමතරව අන්ඩර්ස්ටෑන්ඩින් පොඩ්ඩයි තිබ්බේ. හැම දෙයක්ම අන්ඩර්ස්ටෑන්ඩින් තිබ්බේ නැහැ. ස්පීච් තිබ්බෙත් මෙතෙන්ට ගියදි වචන පහක් හයක් තමයි දැනගෙන තිබ්බේ. ඒවත් එයාට අවශ්‍ය වෙලාද විතරයි කියන්නේ. අපි කොච්චර ඇහුවත් ඒව කියන්නේ නැහැ. නසර් රම්ස් බල්ලා සොංක්ස් ඉගෙනගෙන තිබුණා. ඒවත් පුතා මේක කියන්න කිව්වර කියන්නේ නැහැ. එයාට ඕන වෙලාවයි තමයි කියන්නේ. හරියට එයාට එකත් ස්පීච් කියන්නේ නැහැ එහෙම කියන්න. ඊට අමතරව පොඩි කට්ටියත් එක්ක බබාලත් එක්ක එකතු වෙන්නේ නැහැ. එයාගේ පාඩුවේ තමයි ආයෙන්නේ. වෙන කෙනෙක් ආවත් එරියා කියා කරන්නේ එහෙම තත්ත්වයක් තිබුණා. ටොයිලට් ට්‍රේන් තිබ්බෙත් නැහැ. අයි කන්ටැක්ට් 100%ක්ම තිබ්බේ නැහැ. සමහරවිට නම්මට වෙලාවකට රෙස්පොන්ඩ් කරනවා, වෙලාවකට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. ඒ හැමදේම යට හිතුණක් තමයි. ගොඩක් දුරට එක තැනක රැඳෙන්නේ නැති ගතිය තිබුණා. තැනකට එක්කන් ගියත් පොඩ්ඩ වෙලාවක් ඉන්නවා, ඊට පස්සේ දඟලන්න ගන්නවා. සමහර වෙලාවට හොඳට ඉන්නවා, සමහර වෙලාවට ගිය වෙලාවෙ නම් එහෙම ප්‍රශ්න. ඊට අමතරව ගෙදර නිකන් ඉන්නවා නම් දෙයක් කරන්න කිව්වට ඒක කරන්න නැතුව අර එයාගේ ලෝකේ වගේ අර වටේ රවුම් කරකිනවා, ඒ වගේ දේවල් කරනවා. කෑම කන එකත් ගොඩක් දේවල් එයා කන්න කැමති වුණත් පොඩ්ඩයි කන්නේ. තනියම කෑවේ නැහැ. බිස්කට් එකක් වගේ දුන්නොත් තනියම කනවා, බත් නම් එහෙම කෑවේ නැහැ එයා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඔසිල්මෝ එකට ගෙනාවට පස්සේ ඒ මං කියපු හැම බිහේවිය එකක්ම ගොඩාක් හොඳ අතට හැරුණා. දැන් බබා ස්පීච් එක ගත්තොත් එහෙම රිපීට් කරනවා වචන. සමහර දේවල් තනියෙන් කියනවා. එක්සැම්පල් එකක් විදිහට යග් බොට්ලක් ගෙනත් දීලා ඕපන් කියලා අපිට කියනවා. ඉතින් එයා එහෙම තත්ත්වයක් තිබෙන තිලමෙක්. ඒ පැත්තෙන් විතර අන්ඩර්ස්ටෑන්ඩින් හොඳට තියෙනවා. පුතා මේක ගේන්න, මේක ගෙනියන්න, ඒ දේවල් හැමදේම කරනවා. බබාලත් එක්ක එකතු වෙනවා. ඒ හැම දෙයක්ම ඉම්ප්‍රූව් වෙලා තියෙනවා ගොඩක් දුරට. ඉතින් ගොඩක් සන්තෝසයි ඇත්තට මේ ගැන මේ කියන්න. බබා හිටපු විදිහට නම් දැන් ගොඩාක් හොඳ ළමෙක් විදිහට ඉන්නවා. ඉතින් ඩොක්ටර්ගේ මැඩම්ගේ උපදෙස් අනුව අපිත් එයා වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මේක ටීම් වර්ක් එකක් කියලා කිව්වා මුල්ම දවසේ ආවහම. මෙතනින් විතරක් කරලා ගෙදර ගිහිලා නිකන් හිටියොත් ඒ ඉම්ප්‍රූවමන්ට්ස් ගන්න බෑ. ඉතින් අපිත් ඒ කියපු විදිහටම දේවල් කරගෙන ගියා. ඒ නිසා තමයි මෙච්චර කෙටි කාලයක් ඇතුළත මේ තත්ත්වයට බබාව ගේන්න හම්බුනේ. ඉතින් අදේ හැම දෙයක්ම සාර්ථක වෙලා තියෙනවා කියලා හිතනවා. බබා ඉපදුනේ නිවල වලින්දන් තමයි බබා මෙහිට ගෙනාවේ. එහෙ බබාව ඩයග්නොස් කරේ නැහැ මෙයා මෙහෙමයි කියලා. ඒත් අපිට තේරුණා බබාගේ වෙනසක්. අපිට තේරුණා එහෙන් අපිට දේවල් කරගන්න අමාරුයි කියලා. මේ ඉතින් සතම අපි ලංකාවට බබාව අරගෙන ආවේ. නේවාසිකව මාස දෙකක් ප්‍රතිකාර ලැබුවා. ඊට කලින් මාස දෙකක් එයාව බේලි එක්කගෙන ආවගෙන ඉච්චාහෙම කරා. ඒ මාස දෙක ඇතුළත ඇත්තරම ඔසිල්මෝකේ හිටපු කාලේ ගොඩාක් ඉම්ප්‍රූවමන්ට්ස් තිබුණා යාගේ. එළියට අරගද්දි ගොඩක් ලොකු වෙනසක් තිබුණා. ඇත්තටම ගොඩක් සන්තෝෂයි ගැන කියන්න. ඔසිල්මෝකේ ගැන කියනා නම් කියන්න ඇත්තටම වචන නැහැ. කෙටියෙන් කියනා නම් ඉතාමත් වගකීමෙන්, විශ්වාසවන්තව, කැප කිරීමෙන්,
ජාති කුල බේද කිසිම දෙයක් නොසලකා එන සියලු දෙනාටම උපරිමයෙන් සේවය සලසන දෙමාපියන්ගේ හදවත් තේරුම් අරගෙන දැඩි ඉවසීමකින් දරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ආදරණීය පිරිසක් ඉන්න ස්ථානයක් කියලා කියන්න කැමතියි. ඔව්, මේ වගේ දරුවෝ ඉන්න දෙමාපියන්ට කියන්න කැමති විශේෂයෙන්ම කාලේ කියන දේ නාස්ති කරන්න එපා. ඔබට දැනුනොත් බබාට මොනා හරි වෙනසක් තියෙනවා කියලා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැලකිලිමත් වෙලා එන්න, ඔසිල්මෝ එකට එන්න. ඒකට කියන්න ප්‍රධාන හේතුව තමයි මම වෙන කිසිම තැනක ගියේ නැහැ. මම දෙමාපියන්ගේ ඒ වෙබ්සයිට් එකේ තියෙන කමෙන්ට්ස් බලලා ඔසිල්මෝ එකට ආවේ. මෙතනට ආවට පස්සේ මෙතන ඇවිල්ලා ඉන්න පෙරණස්ලත් එක්ක කතා කරද්දි ඒගොල්ලෝ ගොඩක් තැන්වල ගිහිල්ලා ගොඩක් කාලේ නාස්ති කළා, රස්ති අදු වෙලා ආපු කට්ටිය. ඉතින් එහෙම බලද්දි මම ගොඩක් ලකි, මොකද මට එකපාරට මෙතෙන්ට එන්න හම්බුණා. ඉතින් ඒ නිසා එහෙම දැනගත්තොත් ඔසිල්මෝ එකට එන්න, වෙන තැන්වල ගියාට ඒක වැඩක් වෙන්නේ නැහැ කියන එක මම ඒ දෙමාපියන්ගේ කතාවලින් දැනගත්තා. ඉතින් ඒ දෙමාපියන්ටත් මෙතෙන්ට ආවොත් ඒ දරුවන්ගේ තියෙන සියලුම ප්‍රශ්න දෙමාපියන් විසඳ ගන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව්, එයාට දැන් ගොඩක් දේවල් තේරෙනවා. එයා දේවල් තනියම කරගන්නවා. එයාට දැන් අර දුක සතුට කියන දේ තේරෙනවා. ඉස්සර ගොඩාක් යා මුරණ්ඩුයි කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නැහැ. දැන් එයාට එපා කිව්වහම ඒක තේරෙනවා. දැන් අර මුරණ්ඩුකම අඩු, ඉස්සර එයා ඇඬුවත් අර කෑ ගහන එකක් විතරයි කරන්නේ. ඒකත් අර අඬන එකත් අර මීනින්ෆුලි වෙන්න ඕන නම් දැන් ඒකත් එයාගේ හැම තිබුණේ නැහැ. දැන් එයා හිනා වෙනවා, මුණ බල කතා කරනවා, අඬන එකත් කතා කරන එක හැමදේම එයාගේ මීනින්ෆුල් වෙලා තියෙනවා. ඔව්, අනිවාර්යෙන්ම. මොකද ඒක අත්දැකීමෙන් කතා කරන්නේ. ඔටිසම් මගේ දුවටත් එහෙම තිබුණා. ඉතින් දැන් එයා අද හොඳ තත්ත්වයේ ඉන්නවා. එතකොට එයාව වෙන කෙනෙක්ට දීලා මට බබාගේ ෆීඩ්බැක් එකක් දෙන්න කිව්වොත් කියනවා මෙයා නෝමල් බබෙක්, මොනාද මෙයා ගැන කියන්න තියෙන්නේ, කිසිම දෙයක් කියන්නේ නැහැ. එයාට ස්පීච් එක තව ටිකක් වැඩි දියුණු වෙන්න විතරයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම නෝමල් බබාලව, ඔටිසම් බබාලව නෝමල් තත්ත්වයට ගේන්න පුළුවන්. හැබැයි ඒකට ලොකු කැපකිරීමක් සහ විශ්වාසයක් තියෙන්න ඕන. ඒක ගුරුතුමිය අතේවත් වෛද්‍යවරයා අතේවත් පමණක් නෙමෙයි තියෙන්නේ. ඒකට දෙමාපියන්ගේ දායකත්වයක් 100%ක් අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ අඩිතාලම දාලා දුන්නාට පස්සේ එතනින් එහාට ඒක රැකගෙන යන එක දෙමාපියන්ගේ වගකීමක් කියලා මම හිතනවා. ඇත්තටම ස්තුති කරන්න ඕන ඩොක්ටර්ටත් මැඩම්ටත් ඔසිල්මෝ ආයතනයටත්. මම කෙටියෙන් ඒ ගැන කියන්නම්. ලංකාවේ පමණක් නොව මුළු ලෝකෙම ඔටිසම් දරුවන්ට පිනට පහළ වූ ඔබ දෙපළට මාගේ උත්තරීතර නමස්කාරය පුද කරනවා. ඒ වගේම සුහසත් දෙමාපියන්ගේ සිතේ මේ ගිනිගෙන දැවෙන ප්‍රශ්නය වචනයෙන් කියා නිම කළ නොහැකි සෝසුසුම් නිවා දමන්නට ඔසිල්මෝ වැනි ආයතනයක් පිහිටවීම ගැන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් හදපිරි ගෞරවය සහ ස්තුතිය පිරිනමනවා.